කියලා දෙනවා මේ තමයි ආදරෙන් පිළිගන්නවා ඇග්‍රිකල්චර් නිහාර රණසිංහ YouTube channel එකට. මම අදත් කියලා දෙන්න යන්නේ ඉතාම වැදගත් කාරණයක්. අපි දන්නවා දැන් අපි කහ වගා කරද්දී සාමාන්‍යයෙන් අතේ තියෙනම පෙබරවාරි මැයි දක්වා අපි මේ කහ වගා කිරීම සිද්ධ කරා. දැන් මේ කහ වගාවේදී බොහෝ දෙනෙක් කරන වැරද්දක් තමයි මුලින්ම හොඳට ලස්සනට පාත්‍ය හදා ගන්නවා. ඒ පාත්‍ය සකස් කරගෙන කහ ටික හිටවුවාට පස්සේ අපිට මේ කහ වගාවට පස්ලම් කරන්න අවස්ථාවක් එන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි කහ වගාවට පස්ලම් කිරීමේදී අඩුම ගානේ හතර වතාවක්වත් අපි පස්ලම් කිරීම සිද්ධ කරන්න ඕනේ. ඒකට හේතුව තමයි මේ කහාලය අපි හිටවුවාට පස්සේ හැම තිස්සෙම වර්ධනය වෙන්නේ උඩට. මේ කහ අලය පොළව යටට වර්ධනය වීම සිද්ධ වෙන්නේ නැහැ. දැන් මම අද කියලා දෙන්න යන්නේ අපි කොහොමද නිවරදිව කහ වගාවකට පොහොර යොදන්න කියන එක සම්බන්ධව. ග්‍රෑම් 35ක ග්‍රෑම් 50ක් කෑල්ලක් හිටවුවාට පස්සේ මාසයත් මාස එකමාරත් මාස දෙකත් අතර මේ කහ පැලවීම සිද්ධ වෙනවා. මේ විදිහට කහ පැලවුණාට පස්සේ සාමාන්‍යයෙන් කහ පැලේ අඟල් 6ක් විතර වගේ උස් වෙද්දී අපි පළවෙනි වතාව පස්ලම් කිරීම සිද්ධ කරන්න ඕනේ. මේකෙදි මේ අඟල් 6ක් පමණ උස් වෙනවා කියන්නේ අපි හිටවපු කහ ප්‍රමාණයෙන් 75% වගේ ප්‍රමාණයක් මේ විදිහට වර්ධනය වෙද්දී තමයි අපි මූලික පස්ලම් කිරීම සිද්ධ කරන්නේ. මේ මූලික පස්ලම් කිරීමට පෙර අපි කාබනික පොහොර පසරේදීම සිද්ධ කරන්න ඕනේ. ඒ කාබනික පොහොර පසරේදීමේදී සාමාන්යයෙන් අපිට පුළුවන් අඩි 3ක් පළලා අඩි 30ක් දිග පාත්‍යයකට මෙන්න මේ පෙනෙන ආකාරයේ කවර දෙකක් පමණ එකතු කිරීමට. මේ සඳහා අපිට යොදා ගන්න පුළුවන් ගොම යොදා ගන්න පුළුවන් ඊට අමතරව කුකුල් පොහොර යොදා ගන්න පුළුවන් ඊට අමතරව අපිට සාමාන්‍ය එළු පොහොරත් යොදා ගන්න පුළුවන් ඊට අමතරව අපිට සාමාන්‍ය වෝමි කොම්පෝස්ට් එක අපිට යොදා ගන්නත් පුළුවන්. අපිට සාමාන්‍ය වෝමි කොම්පෝස්ට් සහ ඊට අමතරව කුකුල් පොහොර එක මිස් කරලා අපිට මේ වගාවට යොදා ගන්නත් පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් ප්‍රථම වතාවේ අපි පස්ලම් කිරීම සිද්ධ කරනවා මාස දෙකක් දෙකමාරක් අතර හෝ එහෙම නැත්නම් මාස එකමාරක් දෙක අතර හෝ මේ කහ පැලවිලා අඟල් 6ක් වර්ධනය වෙන අවස්ථාවේ මේ පේන විදිහට අපි මේ වීඩියෝ එකේ ඔබ දකින විදිහට මුලින්ම අපි කාබනික පොහොර පසර එකතු කිරීම සිද්ධ කරනවා. මේ විදිහට කාබනික පොහොර පසර එකතු කරලා අපි මේ දෙපැත්තෙන් පස්ස අරගෙන මේ කාබනික පොහොර ටික වැහෙන්න අපි පස්ලම් කිරීම සිද්ධ කරනවා. මෙන්න මේ විදිහට අපිට මුල් මාස 4 තුල සාමාන්‍ය 4 වතාවක්වත් පස්ලම් කරගත්තොත් අපිට පුළුවන් සාමාන්‍ය එක පඳුරකින් කිලෝ 5ක පමණ අස්වැන්නක් ලබා ගන්න. එහෙම නැති වුණොත් සාමාන්‍යයෙන් අපිට ලබා ගන්න පුළුවන් වෙන අස්වැන්න තමයි ග්‍රෑම් 250ත් ග්‍රෑම් 300ක් 400ක් වගේ අස්වැන්නක් තමයි අපිට ලබා ගන්න පුළුවන් වෙන. අනිත් කාරණේ තමයි මේ කහවල සක්‍රීයම වර්ධන අවධිය විදිහට මාස 4ත් මාස 5මාරක් කාලය තමයි සඳහන් කරන්නේ. ඉතින් මේ කාලයේ මේ කහවලට මනා ජල සම්පාදනයක් අවශ්‍ය වෙන සාමාන්‍යයෙන් පායන කාලෙක නම් අපිට සතියේ දෙතුන් වතාවක් පමණ ජල සම්පාදනය කරන්න සිද්ධ වෙනවා. දැන් සාමාන්‍ය අපි බලමු මුලින්ම මේ පස් ලං කරන වගාවක සහ පස් ලං නොකරන වගාවක අතර අස්වැන්නේ කොහොමද වෙනසක් වෙන්න පුළුවන් කියන එක සම්බන්ධ. සාමාන්‍ය මේ පස් ලං නොකරන වගාවක එක පඳුරකින් ගෑම් 250ක් ගැලවෙද්දී සාමාන්‍ය මේ පස් ලං කරන වගාවක අපිට කිලෝ 5ක් පමණ එක පඳුරකින් ගලව ගන්න පුළුවන් වෙනවා. දැන් ඔබත් කහ වගා කරනවා නම් මේ වීඩියෝ එකේ පෙන්වන ආකාරයට අනිවාර්යයෙන් මෙන්න මේ විදිහට කාබනික පොහොර පසර එකතු කරලා ඊට පස්සේ මේ කාබනික පොහොර ටික වැහෙන විදිහට දෙපැත්තෙන් පස්ස අරගෙන මේ පාච්චියට දාන්න. පාච්චියට දාලා මේ විදිහට ඔබට පුළුවන් තුනී කරගන්න. මේ විදිහට අපි අනිවාර්යයෙන්ම කහ වගාවකට හතර වතාවක්වත් අපි පස් ලං කිරීම සිද්ධ කරන්න ඕනේ. මේ විදිහට හතර වතාවක්වත් අපි පස් ලං කරගත්තොත් අපිට පුළුවන් වෙනවා හොඳ සාර්ථක කහ අස්වැන්නක් ලබා ගන්න. දැන් සාමාන්‍යයෙන් කහ වගාවෙත් අපිට කිලෝ 1ට, ඒ කියන්නේ අපි හිටවන කිලෝ එහෙකට කිලෝ 10ක් තමයි සාමාන්‍ය තක්සේර කරන. නමුත් කිලෝ 20 30 වුණත් අපිට ගලවන්න පුළුවන්. ඒ කියන්නේ 1 කිලෝ එකක් හිටවලා කහ අපිට කිලෝ 20ක් 30ක් ගලවන්නත් පුළුවන්. අනිවාර්යයෙන්ම අපිට කහ කිලෝ 10ක් ගලව ගැනීම හැකියාව තියෙනවා. ඔබත් අනිවාර්යයෙන්ම කහ හිටවන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ විදිහට පාත්‍යයක පළල අනිවාර්යයෙන්ම අඩි 3ක් ගන්න. ඊට අමතරව පාත්‍ය දෙකක් අතර අඩි 2ක පරතරයක් තියාගන්න. ඒ විදිහට තියාගත්තාම අපිට පුළුවන් මෙන්න මේ විදිහට ඔබ දකින විදිහට මේ කාණුවෙන් පස්ස අරගෙන මේ විදිහට කාබනික පොහොර දාලා මේ පාත්‍ය අපිට ආවරණය කරගන්න. අපි සාමාන්‍යයෙන් කහ සිටවීමෙන් පස්සේ වසුණක් යෙදීම සිද්ධ කරනවානේ. මේ පස් දාන අවස්ථාවේ සාමාන්‍යයෙන් ඒ වසුණ වැසීම නැවත සිද්ධ වෙනවා. දැන් නැවත වසුන් යෙදීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැකිනම් අපිට වසුණක් යෙදුවට ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද ඒ වසුණත් අපිට වැහැලා පොහොර වෙනවා. ඒ වසුණ වහන්න පුළුවන් නම් නමුත් එතනින් පස්සේ සාමාන්‍ය මාස 4ක් විතර ගියාට පස්සේ මේ කහ වගාවේ කැලය වර්ධනය වීම අඩු වෙනවා. ඒකට හේතුව තමයි මේ කහගස් සාමාන්‍යයෙන් අඩි 3ක් 3මාරක් 4ක් විතර උස ගියාට පස්සේ යට තියෙන කැලේ වර්ධනය වීම අඩු වෙනවා. අපි සාමාන්‍ය මුල් අවස්ථාවේ කියන්නේ හිටවලා අපි පළවෙනි පස් ලං කිරීම සිද්ධ කරාට පස්සේ නැවත වල් පැලෑටි වර්ධනය වෙන්න බලනවා. මේ අවස්ථාවල අපි සාමාන්‍යයෙන් හතර පාරක් විතර වගේ කියන්නේ මාසයකට වතාවක් වගේ හතර පාරක් විතර වගේ අපිට වල් පැලෑටි පාලනය සිද්ධ කරන්න සිද්ධ වෙනවා. කියන්නේ අනිවාර්යයෙන්ම ගැලවීම තමයි සිද්ධ කරන්න ඕනේ. උදුළු ගන්න වගේ අපිට මේ කහ වගාවේ කරන්න බෑ. අනිවාර්යයෙන්ම කැලේ ගලවලා ඉවත් කරන්න ඕනේ. ඒ කැලේ ගලවලා ඉවත් කරලා මෙන්න මේ විදිහට කාබනික පොහොර එකතු කරලා පස් ලං කිරීම සිද්ධ කරොත් අනිවාර්යයෙන්ම අපට සාර්ථක කහ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. දැන් ඉන්දියාව වගේ නම් සාමාන්‍යයෙන් 7 වතාවක් පස් ලං කිරීම සිද්ධ කරනවා. දැන් ලංකාවේ අඩුම තරමේ අපි 4 වතාවක්වත් පස් ලං කරගන්න උත්සාහ කරනවනේ.
පස්වතාවක් පමණ පසුලං කරන්න පුළුවන් නම් අපිට ගොඩක්ම සාර්ථක කහ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. මම නැවතත් සඳහන් කරන්න මේ කහ ආලය සාමාන්‍ය වර්ධනය වෙන්නේ මෙහෙම උඩට මේ වර්ධනය වෙලා සාමාන්‍ය කහ ආලය වර්ධනය වේගෙන එද්දී හිරිවලියේ නිරාවරණය වෙන මට්ටමට ආපු ගමන් මේ කහ ආලය වර්ධනය වීම නවතිනවා. ඒ නිසා තමයි අපි හැමතිස්සෙම පස් දාලා වහන්නේ. එතකොට වෙන්නේ සාමාන්‍ය මේ කහ ආලය වර්ධනය වෙන්න ඒ කියන්නේ අපි පස් දාන කහ ආලය වර්ධනය වෙලා උඩට එනවා. ඒ වගේම කහපඳුරක සාර්ථක අස්වැන්නක් ලබා ගන්න අපි කියනවා මේ කහපඳුරේන මොට එහෙම නැත්නම් අපි කුරුල්ල කියලාත් කියන හැම නැත්නම් පැල සංඛ්‍යාව සාමාන්‍යයෙන් 25ක් 30ක් අතර තියෙනවා නම් අපිට සාමාන්‍යයෙන් කහ කිලෝ 2ක් 2.5ක් වගේ ගලව ගන්න පුළුවන්. ඊට අමතරව සාමාන්‍යයෙන් 30ක් 50ක් අතර වගේ තියෙනවා නම් අපිට කිලෝ 5ක් විතර වගේ කහ පඳුරකින් අපිට ගලව ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔබට ඉතාමත් වැදගත් වෙන්න ඇති කියලා. ඉදිරියේදීත් මෙවැනි වීඩියෝ වලින් හැම වෙලාවෙම අදහසින් සමුගන්න ඔබ සියලු දෙනාටම සුබ දවසක්.